பாலி மூலாசிர பிரிபந்த வைத்தன கொட்டு விசேஷே மகாநிதான சூத்திரே ஏவகேப சங்கத்த நிக்காய நிதான சங்கத்தே வேணி மூலாசிர விசால பிரமாணிய கப்பட்டு தக்கிண்டு புள்ளுவாங்க ஏவகேப புதுதாமே ஹேம கருணாக்குமா மே படிக்ஸ்தமுப்பாத மூல தர்மயத்தைக் நிரந்தரேன்ம பேந்திலத்தேன் බුදුරජාණන් වහන්සේට මේ වගේ මූල ධර්මයක් පිළිබඳව වැටහුනේ ලෝකේ පවතින යම් යම් දෘෂ්ටිවාද වලට අනුකූලව හිතන කොට ඇතිවන පරස්පර විරෝධතාවන් දැකලා ඒ පරස්පර විරෝධතාවන්ගෙන් අත්මිදෙන කොට අනුබිසම්බුද්ධ බෝසත් අවස්ථාවේදීම තමයි මේ පටිච්චසමුප්පාද මූල ධර්මය උන්වහන්සේලා සොයාගන්නේ සෑම බුදුරජාණන් වහන්සේ නමක් එක සඳහන් වෙන්නේ යෝනිසෝ මනසිකාරය යොදලා තේරුම්ගත කාරණාවක් හැටියටයි යෝනිසෝ මනසිකාරා අහුපඤ්ඤාය අභිසමයෝ කියලා ඒ ඒ ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව යෝනිසෝ මනසිකාරයේ යෙදූ බවයි පෙනෙන්නේ මෙතනදී බුදු දහම තේරුම් ගන්නකොට මේ සූත්‍රවල පැතිරී තියෙන විශේෂ ආකල්පයක් අපිට ඉස්සරහට අරගන්න වෙනවා ඒ සූත්‍රවල සඳහන් වෙනවා සංජානාති අභිජානාති පරිජානාති කියලා ඥාන අවස්ථා දැනුම් අවස්ථා තුනක් පිළිබඳව මේ සංජානාති කියන එකෙන් බොහෝ විට අර්ථවත් කරලා තියෙන්නේ සාමාන්‍ය සරල අපේ ඉන්ද්‍රිය අධ්‍යක්ෂ ක්‍රමයට වැටෙන පිළිවෙල මේ සංජානන මට්ටමට සීමා වෙලා බුදුදහමේ විශේෂතාව දකින්න බෑ කියන එකයි ධර්මයේ තුල අපට ප්‍රකටවම පෙනෙන ලක්ෂණය ඒ සංජානාති කියන ඒ කියන්නේ සාමාන්‍ය සංජානන මට්ටම සාමාන්‍ය හැඳිනීම් සීමාව ඒ සීමා නොවි ඒ ඉක්මවා ස්වයං සිද්ධ වෙනවා විශේෂ නුවණකින් බැලීමක් ගැන ඒ ස්වභාවය විස්තර කරන වචනය තමයි අභිජානාති කියලා කියන්නේ අභිඥා කියලා කියනකොට අපි බොහෝ විට මේ භාවනාවකින් දියුණුවන සුවිශේෂ ඥාන අදහස් කරන බවකුත් තියෙනවා නමුත් ඊට ප්‍රාථමිකව අර සාමාන්‍ය සංජානන මට්ටමට යට නොවේ ලෝකයේ දිහා බලන ක්‍රමය බැලීම ලෝකේ තේරුම් ගැනීම මේ ස්වභාවයේ තේරුම් ගැනීම කියන එකට අභිජානාති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා ඒ කියන්නේ එතකොට සාමාන්‍ය සංජානන මට්ටමේ ඉඳලා මේ කාර්යය කරන්න බෑ මේ අභිජානාති කියන මට්ටම ප්‍රත්‍යජන කියන මට්ටමට ඇතුළු කරපු එකක් නෙමෙයි සේක මට්ටමට ඇතුළු කරලා තියෙන කාරණාව. සේක කියලා කියන්නේ මේ ධම්මද හික්මන කියන එකයි. මේ හික්මීම ශික්ෂණයට අයත් වූ විශේෂණෝණයෙන් බැලීම, යෝනිසෝ මනසිකාරයෙන් බැලීම කියන එක අදහස් කරන දෙයයි. ඒ පිළිපුණ අවස්ථාවට ගියන් පස්සේ තමයි පරිජානාති කියන වචනේ භාවිතා කරන්නේ. එතකොට මේ පරිජානාති කියන වචනේ රහතන් වහන්සේගේ පිළිපුණ අවබෝධය අදහස් කරනවා. එතකොට අපිට මේ පටිච්චසමුප්පාද වගේ මූල ධර්මයක් බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ අර සාමාන්‍ය සංජානන මට්ටමින් මිදලා විශේෂ නොවනකින් ලෝකෙ දිහා බලන්න අපිට කරන පෙළඹීමක් හැටියට. සාමාන්‍යයෙන් බුදුහාමුදුරන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් දේශනා කරනවා. අපි ලෝකය කියලා දන්නේ මොකක්ද කියන එක ගැන පළමුව. අප තුළ මැවෙන ලෝකය කුමක්ද කියන එක. අපි බොහෝ වෙලාවට ලෝක පඤ්ඤාත්තිය ලෝක වෝහාරය ලෝක පඤ්ඤාත්තිය කියන එක ගැන කතා කරනකොට සමිද්ධි කියන හාමුදුරුවෝ ලෝකේ කියලා ස්වාමීන් වහන්සේ කතා කරනවා ඒ ලෝකේ කියලා කිව්වට ලෝක පඤ්ඤාත්තිය කියවට ඒක කොහොමනකින්ද වෙන්නේ කියලා බුදුහාමුදුරන් වහන්සේගෙන් විමසනවා එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඇස ඇත අත්‍චක්කු අච්ච රූපේ ඇත ඒ වගේම අත්‍චක්කු විඤ්ඤාණ චක්කු විඤ්ඤාණය අත්‍චක්කු විඤ්ඤාණ විඤ්ඤාතබ්බලම චක්කු විඤ්ඤාණය අපි දැනගන්නා ස්වභාවය ඇත කියන මේ මට්ටම යම් තැනකද තත්ති තත්ත ලෝකව ලෝක පඤ්ඤාත්තිව එතන ලෝකේ හෝ ලෝක පඤ්ඤාත්තිය ඇත කියන මේ කාරණයම ඇස පිළිබඳව කීවාසේම ආයතන හයටම අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේ පටිච්චසමුප්පාදයේ ධර්මන්‍යායේදී අපි විමසා බලන්නේ මේ බාහිර වාස්තවික ලෝකය පිළිබඳව නෙමෙයි කියන එක. බුදුරජාණන් වහන්සේ උවමනා කළේ දුක පැහැදිලි කරන්නයි. දුකේ සමුදය පැහැදිලි කරන්නයි.
එය නිරුද්ධ වෙන දෙයක් බව පැහැදිලි කරලා නිරුද්ධ කිරීමට ප්‍රතිපදාවක් දේශනා කිරීමයි බුදු කෙනෙක් ලෝක පහළ වෙන්නේ ඒ අවබෝධය විවිධීමක් හැටියට. එතකොට අපි බාහිර වාස්තවික දේවල් වලට ආරෝපණය කරගෙන මේ ධර්ම විවරණයේ තියෙන මූලික ප්‍රායෝගික අර්ථයට හානි පමුණුව ගන්න ඕනේ. එනිසා බුදුරජාණන් වහන්සේ දකින දේ තමයි මේ ලෝකයේ සමුදේ සිදුවෙන්නේ චසු ලෝක සමුප්පන්නෝ. හය ආකාරයක මේ ලෝකය ආයතන හයෙහි මේ ලෝකය උපදිනවා කියලා. ආයතන හයෙහි චසු කුබ්බති සන්තෝන. එතකොට මේ ආයතන හය කෙරෙහි තමයි අපි සන්තෝෂය පවත්වන්නේ, සම්බන්ධතාව පවත්වන්නේ. චන්දමය උපාදාය මේ සයදරු ස්වභාවයම අපි අල්ලගෙන චස් ලෝකා විහන්‍ය ලෝකෝ විහන්‍යති කියලා මේ ලෝකයා වේසට පත් වෙනවා. එතකොට මේ හය මොකද්ද? ඇස රූපය, කන සද්දේ, නාසය ගන්ධේ, දිව රසය, කය පහස, මනස ධම්ම. බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාව දේශනා කළා සියල්ල කියන්න තියෙන උතන තමයි කියලා. සබ්බං ඕ වික්‍රේ දේශිසං වායන මොනුගලට සියල්ල යන කුමද්දයි දේශනා කරන්න. ඇසත් රූපය, චක්කුන් සිය රූපාච, සෝතංච, සද්ධාච, ගානංච, ගන්ධාච, ජිවාච, රසාච, වායෝච, පොට්ටබ්බාච, මනෝච, ධම්මාච, අයමච, වික්‍රේ සබ්බං ඕක තමයි සියල්ල. එතකොට ආයතන හය ඇසත් රූපයත් අතර සම්බන්ධය සම්බන්ධයෙන් එතන තමයි මේ සියල්ල තියෙන්නේ. ඒ කියන්නේ අපේ අද්දකින් සීමාව ඇරෙන්නට වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා යම්කිසි කෙනෙක් කියනවනම් ආයතන හයේම ලෝකේ ඇරෙන්න වෙන සියල්ල කියලා දෙයක් තියෙනවා කියලා කියනවා. ඒක වචන මාත්‍රයක් විතරයි කියලා බුදුහාමුදුරුවෝලා. වචන මාත්‍රයක් විතරයි. ඒක ගැන ප්‍රශ්න කළාට ඒ කියන්නේ වචන මාත්‍රයක් වූ දේවල් ගැන අමතෙන් ප්‍රශ්න කෙරුවට විමසුවට කිසිම උත්තරයක් දෙන්නත් බෑ. පුත්‍ර වචන සම්පායය. දීක අතිරේක ප්‍රශ්නයක් විතරයි. අතිරේක වෙහෙසක් විතරයි. උත්තරින්ච විඝාත ආපජ්ජේ. එතකොට ඒක තේරුම අපි මුලින්ම පැහැදිලි කරගන්න ඕන මේ ආයතන හයේ සමුදේ වන ලෝකය තමයි අපි තේරුම් ගන්න ඕන කියන්නේ. පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය ඒ පිණිසයි. දැන් පටිච්චසමුප්පාද ධර්මය කියනකොට අපි දකින්න ඕන මේ ධර්මය කතා කරනකොට සියලු සෝසතාන් වහන්සේලා මේක සොයාගත්ත විද්‍යාව ටික දැනගන්න ඕන. අපි මුලින් දැනගමු ඉමස්මෙන් සති දන හොත කියන මේ ධර්ම න්‍යාය. යම සමුදේ වෙන්නේ අපේ අත්දැකීම් වශයෙන් යමක් අපට සමුදේ වෙන්නේ ඉමස්මෙන් සති දන හොත. තවත් ඒ සමුදේට යම් දෙයක් යම් ප්‍රත්‍යක් තියෙනවා නම් විතරයි. ග්‍රහම් පටිච්ච විඥාන සම්භූති කියනකොට විඥානය සම්බන්ධ වෙන්න නම් ඇසත් රූපයක් වුණා කන සබ්දයක් සම්බන්ධ වෙනවා. එතකොට තමයි සම්බන්ධ වෙන්නේ. මේ සම්බන්ධය කියන එක අදහස් කරන්නේ කලින් තිබුණා කියන අදහස නෙමෙයි. සම්බන්ධය වුණා මේ මොහොතේ පච්චුප්පන්නව සම්බන්ධය වුණා. මොකද අතීතය සහ අනාගතය කියන දෙකට බැඳිලා නෙමෙයි පටිච්ච සම්පදාය බුදුරජාණන් වහන්සේලා ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය හයතම ඔය කියපු ආකාරයට තේරුම් අරගන්න ඕන. ඔය කාරණාව විතර වඩා තවත් ටිකක් පැහැදිලිවම වචනින් කිය වෙන තැනක් තමයි කච්චායන බද්දේකරත සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලා කච්චායන වහරහතන් වහන්සේගෙන් විමසනවා මේ බද්දේකරත ගාථා වලින් කියවුණු පණිවිඩය ගැන. ඒක ගැන කියවෙනකොට මේ අතීතයේ අදින් ඇද ගන්නත් එපා, අනාගතයේ බලාපොරොත්තු වෙන්නත් එපා, පච්චුප්පන්නෙහි ඉඳේ කියලා කියනකොට පච්චුප්පන්න මේ මොහොතේ පච්චුප්පන්න කියන එතකොට වර්තමානයේ කියන වචනේ පාවිච්චි කළත් ඒක වර්තමාන කියන අර්ථයට වඩා මේ මොහොතේ සමුදේ වුණු කියන අර්ථයක් තියෙන්නේ. අන්න ඒ ධර්මතාව දැනගන්න කියන එක තමයි එහි තියෙන්නේ. එතකොට ඇස ගැන කතා කරේ, රූප ගැන කතා කරේ මේ විදියටයි. යංච ආවසෝ චක්කුං යේච රූපා උභේමේතං පච්චුප්පන්න කියලා. ඒ කියන්නේ ඇස සමුදේ වුණාම ඇස යමක් ඇසවන්නේද රූපවන්නේද? ඒ කියන්නේ රූපේට වන්නේ කියන්නේ ඇසට වර්ණ නිමිත්තක් වන්නේ යමක්ද? ඒ සියල්ල හේවා උභයමේතමේ දෙකම පච්චුප්පන්න. එතකොට මේ මොහොතේ ප්‍රත්‍යයෙන් සංදේ වෙච්ච එකක් කියන්නේ අන්න ඒ දේ තමයි නිරෝධයට ලක් වෙන්නේ. මෙන්න මේ ධර්මතාව පැහැදිලි කරන්න තමයි මේ බුදුරජාණන් වහන්සේලා මානසික මේක තමයි අර විශේෂ මොණික්කින් අපි අල්ලගන්න ඕන කරන සත්‍ය මූලික වශයෙන්. ඒ වගේම ඉමස උපාදාය දම් උපජති මේ උපන් කාලේ නේද උපදී, මේ ඉපදීමෙන් නේද උපදී. එතකොට ඒක මේ මොහොතේ.
ඉමසින් අසති දන්නවති මේ නෝපදීද මේද නෝපදීද ඉමසින් අසති මේ නැති කල්ලි මේද නැත ඉමස නිරෝධය ඉදන් නිරෝධයත් මේ නිරෝධ වෙන්නේ මේද නිරෝධ වේ එතකොට ඒ කියන්නේ සාපේක්ෂව මිසක් සමුදේ වෙන්නේ හුදකලාව ඇසට දැකීමේ කෘත්‍ය කරන්න බෑ ඇස ඇසක් වන්නේ දැකීමේ කෘත්‍ය සිදු වෙනකොට චක්කු විඥානය පහළ වෙන්නේ ඇස වෙන්කොට ගැනීමත් රූපේ වෙන්කොට ගැනීමත් සිදුවීමත් එකමයි සෝත විඥානය පහළ වෙන්නේ කන වෙන්කොට ගැනීමත් ශබ්දේ වෙන්කොට ගැනීමත් කියන එක දෙක එකට සමුදේ වෙනකොටමයි මෙන්න මේ ප්‍රත්‍යুৎপন্নය තමයි තේරුම් ගන්න ඕනේ. මොකද අපේ බුදුරජාණන් වහන්සේ හැම තිස්සේම පටිච්චසමුප්පාදයේ දේශනා කරන සූත්‍රවලදී දේශනා කරලා තියෙන විශේෂ දෙයක් තියෙනවා. පුබ්බන්තං පටිදාවේයාති කියලා මේ සාමාන්‍යයෙන් පැවැත්ම මේ මොහොතේ සමුදේ වෙමින් වෙන පැවැත්ම දන්නේ නැති අය දිගින් දිගට දකින්නේ අඛණ්ඩව යමක් තියෙනවා කියන අදහසින්. දැන් ඒක හරියට කොයි වගේද කියනවනම් විදුලි බුබුලක් දැල්වලා තියෙනකොට තප්පරයකට 50 වාරයක් දැල්වෙනවා 50 වාරයක් නිවෙනවා. නමුත් අපි දකින්නේ අඛණ්ඩව දැල්වෙන ආලෝකයක්. මොකද අපිට ඒකේ නිවීම පැත්ත පේන්නේ නැහැ. අපි දැල්වීමෙන් දැල්වීම අල්ලගෙන අඛණ්ඩ ආලෝකයක් අත්දකින්න. අන්න ඒ වගේ අප තුල පහළ වෙන මේ ඉන්ද්‍රිය අත්දැකීම් පහළ වෙනවා කියන්නේ සිත් පහළ වෙනවා කියන එක. ඉන්ද්‍රිය අත්දැකීමක් අපට ලැබෙනවා කියන්නේ සිතක් පහළ වෙනවා කියන එක. සිතක් පහළ වුණේ නැත්නම් අපි ඉන්න බවවත් අපි දන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් නිද්‍රාවටපත් වෙන අවස්ථාවේදී අපි දන්නේ නැහැ. සිතුවිලි වැඩ කරන්න පටන් ගන්නවා කියන්නේ අවදි වෙච්ච වෙලාව. එතකොට එතන ඉඳන් අපිට හිතෙනවා ආයෙ නින්ද යනකම්ම දිගටම ඉන්නවා මේක මම කියලා. මේ ඉන්නව නේද මම කියලා හැඟීම අපට ඇති වෙන්නේ අර මොහොතක් මොහොතක් පාසා සමුදේවන නිරෝධවන ධර්මතාව දකින්නේ නැතුව අර සමුදේ ස්වરૂපේම දිගින් දිගට එකින් එක අමුණගෙන අමුණගෙන වගේ සමුදේන් සමුදේ ගැට ගසා ගැනීමෙන් අපි අර එකම දිගට ඉන්න කෙනෙක් කියන අත්දැකීමට අපිපත් වෙනවා අන්න ඔතන තමයි මේ භව දිට්ඨිය ඇති වෙන්න හේතුව භව කියලා කියන්නේ පැවැත්ම පැවැත්මක් පිළිබඳ හැඟීමක් අපි අරන් තියෙන්නේ සමුදේ නිරෝධේ නොදක ඇයියේ අන්නර අනවබෝධය නිසා. එතකොට මේ කාරණාව අපි බණ අහලා ධර්මය දැනගෙන ඊට පස්සේ අපේ අත්දැකීම් විමසමින් විමසමින් අපේ ජීවිතයට පුහුණු කරලා තමයි යම් දවසක යම් විදෙක මේ චිත්ත නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්න ඒක භාවනාවේ ක්‍රියාමාර්ගයක්. ඒක නිසා අපි මේක මූලික කාරණා හැටියට අපි මේ ඉගෙන ගන්න තේරුම් ගන්න. මෙන්න මේ විමසසති ඉදං හෝති කියන ධර්ම න්‍යායය තියෙන්නේ එතකොට සමුදේ පැත්ත. අසති නහෝති කියනකොට තියෙන්නේ නිරෝධ පැත්ත. යම් කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන මේ ධර්ම සත්‍යයේ ලෝකයට දීම තමයි ලෝකයට තේරුම් කර දීම ලෝකයට අවබෝධ කර දීම තමයි බුදුරැන් වහන්සේලාගේ මූලික කාර්යය. ඒ නිසා උන්වහන්සේ දැක්කා බෝසත් අවදීයෙන් මේ ජරා මරණ කියලා අපිට දැනට දැනෙන මූලික தത്വයේ ඉඳලා උන්වහන්සේලා යෝනිසෝ මනසිකාරය මෙනෙහි කරලා බැලුවා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොළෙන් බලීම කියලා අපි දැනට සරලව හිතමු. ඒ කියන්නේ තව විදිහකින් කියනවා නම් ප්‍රභවයේ පටන් හොයලා බැලීම කියන එකයි. යෝනිසෝ මනසිකාර ප්‍රභව ස්ථානයේ පටන් මෙනෙහි කරෙන්න. දැන් ඊට පස්සේ අපි බලමු සේරු බුදුරයන් වහන්සේලා බෝසත් අවදීයේදීම කිම්මිම කෝසත්ේ කුමක් ඇති කන්ටද මේ ජරා මරණ දුක අපි නැවත නැවත අපි මේ ජරාවට මරණයටත් පත් වෙන ඒකේ මොහතන් මොහතක් පාසා සිදුවෙන දෙයක් අපේ මානසික අධ්‍යක්ෂින් වශයෙන් අපි ඒකට නැදියත් වෙමින් ඉන්නවා මේ ජරා මරණ දුක පොතින්නේ ජාතියාසති ජරා මරණන් හොති කියලා මේ ජාති කියන වචනේ පාවිච්චි කරලා දැන් මරණය විස්තර කරනකොට කන්දානම් වේදෝ ස්කන්ධයන්ගේ බිඳීම කියලා උදාහරණ කරනවා ජාති කියනකොට කන්දානම් පාතු බව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ සමුදේ වීම කියන අදහස දීලා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි දකින කෙනෙකුගේ ජීවිතයේ කෙලවර සිදුවෙන මරණය වගේම මේ මොහොතේදී සිදුවෙන මේ ක්‍රියාවලියක් හැටියට තමයි මේක තියෙන්නේ. මේ ජාතිය කියන මේ ප්‍රත්‍යයට තනියම වතු වෙන්න බෑ. එතකොට ඒවල ආසන්න ප්‍රත්‍යය තියෙනවා යනට. එළකට භව කියන අර අපි කලිනුත් කතා කරපු මේ පවතිනවා කියන සංඥාව තමයි ජාති කියන එකට හේතු වෙන්නේ. උපාදාන ස්කන්ධ සමදේ වෙන්නේ පවතිනවා කියන රැවටිල්ලත් එක්ක. මේක වර්තමානයේ තේරුම් අරගත යුතු දෙයක් පටිච්චසමුප්පාදය. එතකොට භව කියන එක සපස්සෙන්නේ අපි අල්ලගන්න හින්දා ඒකට කියනවා උපාදාන කියලා. උපාදානයේ කෝසති භව හොති කියලා කියනවා. එතකොට ඇයි අල්ලගන්නේ? එතකොට තණ්හායේ කෝසති උපාදාන. අපි ඒකට ආස කරනවා. මමත්වයක් දැන් ලැබිලානේ තියෙන්නේ මම ඉන්නවා මට අල්ලගන්න දෙයක් තියෙනවා කියන තැන ඉඳගෙනයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට එතනදී අපට සිද්ධ වෙනවා
ඒ භව කියන එකට උපාදානයේ සම්පාදාන කියන්නේ ළඟට යැදීමෝ ලංකර ගැනීම කියන ස්වභාවය අල්ලා ගැනීම. උපාදානයේ පවතින්නේ ඇයි අපි ඒකට තණ්හා කරනවා ඇලුම් කරනවා චන්ද්‍රාගයක් අපිට තියෙනවා. මේ චන්ද්‍රාගය අපට ඇති වෙන්නේ ඇයි? චන්ද්‍රාගය පවතින්නේ කුමක් ඇති කල්හිද? එතකොට සඳහන් කෙරෙන්නේ වේදනාවේ කොටස විඳනයට තමයි මේ අපි ඇලෙන්නේ. ඊට පස්සේ මේ විඳනය විඳනයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? විඳනයට ප්‍රත්‍ය වෙන්නේ පස්සයයි. අපේ සියලුම ලෝක අත්දැකීම් සලායතනික පස්ස අත්දැකීමක් හැටි ස්පර්ශයක් හැටි තමයි අපි අඳගන්නේ. මේ පස්සය මොකක්ද? සලායතන අර කලිනොත් අපි කතා කරමු ආයතන හයේ සම්බන්ධතාවට තමයි පස්ස කියන්නේ. ඇසත් රූපය චක්කු විඥානය පස්සය. මේ පස්සය තුළ තමයි මේ තුනෙහිම එක්තැන් වීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේවා එකට වෙන වෙනම කොහෙවත් නැහැ. ඒකට මතු වෙන්නේ පස්සත් එක්කයි. ඒ නිසා පස්ස සමුදය සබ්බේ ධම්මා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර අපට හම් වෙනවා. එතකොට මේ පස්සේ වෙන්නේ මොකක්ද? ස්පර්ශ වෙන්නේ නාමයත් රූපයත්. ඒ කියන්නේ සලායතන තමයි මේ පස්සේ ගෙන දෙන්නේ. මේ සලායතන වලට ප්‍රත්‍ය වෙන්නේ නාම රූප. නාමංච රූපංච පටිච්ච පස්සා කියලා අය කලහිරා සූත්‍රය වගේ දේශනාවල සඳහන් වෙන්නේ මේකයි. නාම කියලා කිව්වේ විඳන සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියන මේ ක්‍රියාකාරීත්වය අරමුණු ලැබෙනකොට. ස්පර්ශයයි මනසිකාරයයි පසුබිමේ වැඩ කරනවා. නමුත් අපට විඳණයෙන් තමයි අහුවෙන්නේ යමක්. ඒ අනුව යමක් විඳිනවද විඳින දේ තමයි අපි හඳුනගන්නේ. විඳින දේ හඳුනගන්නවා සංකල්පනමව. ඔන්නෝ එක තමයි වේදනා සංඥා චේතනා. ඔය අර ස්කන්ධ වලට ලක් වෙන්නේ ඕකම තමයි. වේදනා වේදනා ස්කන්ධය වෙනවා, සංඥා සංඥා ස්කන්ධය වෙනවා, හඳුනා ගැනීම. ඒ වගේම සිතිවිලි මැවීම සංස්කාර ස්කන්ධය වෙනවා, සංකල්ප මැවීම. මේ තේ අපි මොකක් ගැනද මේ අල්ලගන්නේ? ඇහැට අරමුණු වෙන වර්ණ රූප ගැන, කනට අරමුණු වෙන ශබ්ද රූප. මේක පඨවි ආපෝ තේජෝ වායෝ ක්‍රියාකාරීත්වය. දැන් මේක අපි තේරුම් අරගන්න ඕන. යත්තාරෝජ මහා භූතා චතුර්මංච මහා භූතානං උපාදාය රූපං කියලා තමයි රූපේ විස්තර කරන්නේ. පටිච්චසමුප්පාද විභංගය කරනකොට මේ රූප කියලා කිව්වේ සැබෑ රූප නෙවෙයි. අපි බාහිර ලෝකයේ නොඑක රූප ධර්ම තියෙනවා. වර්ණ වශයෙන්, ශබ්ද වශයෙන් අපිට අරමුණු වෙනවා. නමුත් ඒවා පිළිබඳව අපට ඇති වෙන්නේ නියම රූප වශයෙන් නෙමෙයි, රූප සංඥා. අපි ඇහෙන් දකින්නේ රූපේ නෙමෙයි, රූප සංඥාවයි. අපි කනින් අහන්නේ ශබ්ද සංඥාවක්. ඒකත් රූප සංඥාවක්. ශබ්ද රූප සංඥාව මේ අලආයතනික අද්දකින් ඔක්කොම රූප. දැන් එතකොට කොටින්ම කියනවනම් අපිට අපේ කය ගැනවත් නියම රූපේ නෙමෙයි අපි අද්දකින්නේ. අපේ ඇසට ලැබෙන වර්ණ රූප ක්‍රමයට, කනට ලැබෙන ශබ්ද රූප ක්‍රමයට රූප සංඥාව වශයෙන් තමයි හඳුනගන්නේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං කියලා. කොටින්ම කියනවනම් ලෝකෙත් වාස්තවිකව ඇතයි කියන පටලියාපෝ තේජෝ වායෝ කියන හතර ගැන පවා අපට තියෙන්නේ සංඥා මාත්‍ර දැනීමක්. ඒ හින්දා තමයි පටලී ධාතුව කියලා අපි කිව්වට පටලී කියන වචනේ පාවිච්චි කරන්නේ අපට තදට බුරුලට දැනෙන හින්දා. ඒ වගේම ආපෝ කියලා කියන්නේ අපි යමකට තෙතට බැඳීම් ස්වභාවයකට අත්දකින ස්වභාවයක් තමයි අපි දන්නේ. උණුසුම් බව, සිසිල් බව තමයි අපි තේජෝ ධාතුව කියලා දන්නේ. ඒ වගේම අපි දන්නේ වායෝ ධාතුව කියලා පිම්බෙන සැලෙන ස්වභාවය පමණයි. එහෙනම් ඒකේ තේරුම අපි පටලිය ආපෝ තේජෝ වායෝ මහා භූත රූප කියලා අත්දකින්නේ අපි සංකල්පණය කරගන්නා වූ තත්ත්වයක්. ඔකට කියන අபிසංකත අபிසංචේතිත තත්ත්වයකින් තමයි අපි රූප ධර්ම ඔක්කොම අල්ලලා තියෙන්නේ. මෙන්න මේ යථාර්ථය තමයි පටිච්චසමුප්පාද ධර්ම න්‍යායද දැනගන්න. අනිත්‍ය කතා කරන්න පුළුවන් වෙන්නේ ඔය ටික තේරුම් ගන්නකොට. ඉතින් මේ නාම රූප සකස් කරන්නේ කවුද? කුමක් ඇති කල්ලිද නාම රූප පවතින්නේ? විඥානයේ කෝසති නාම රූපං හෝ. කොහෙන්ද මේ විඥානය ආවේ? මේ විඥානය කියලා එකක් පුද්ගලයෙකු තුල ස්ථිරව ලියාපදිංචි වෙච්ච එකක් නැහැ. විඥානය හැම තිස්සෙම හම්බ වෙන්නේ අපිට ආයතන සම්බන්ධතාවකුත් එක්කයි. එහෙම නැතුව වෙන කිසිම ක්‍රමයකින් අපට විඥානයක් හම්බ වෙන්නේ නැහැ. අපට හම්බෙන්නේ චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, ජීවා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. ඊළඟට බෝසතාණන් වහන්සේලා බැලුවා මේ විඥානය පවතින්නේ කුමක් ඇති කල්ලිද කියලා. දැන් අපි ගෞතම සූත්‍රය දිහා බැලුවොත් එහෙම නිදාන වර්ගයේ අපිට පේනවා මේ විඥානයේ නාම රූප විසින් විඥානය හදනවා කියලා. මෙතන තියෙනවා අඤ්ඤමඤ්ඤ පච්චේතාවක.
නාම රූප විඥානය සකස් වෙන්න ප්‍රත්‍ය වෙනවා විඥානය නාම රූප සකස් වෙන්න ප්‍රත්‍ය වෙනවා මෙන්න මෙතන තමයි ගැඹුරුම තැන මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යායය දැන් ඔතන සංඛාර කියලා අපි චිත්ත සංඛාර වශයෙන් සිත සකස් කරගන්නවා ඊළඟට කාය සංඛාර වශයෙන් කාය සකස් කරගන්නවා අද්දකින් ලබන්න මම හින්නවා මට අද්දකින්ද දෙයක් තියෙනවා කියන මේ අවිද්‍යාවත් එක්ක ලෝකේ බලනකොට කයත් මගේ විතර්කත් සිතත් සකස් කරගෙන ලෝකෙට ලකලැස්තියම තමයි අවිද්‍යා පත්‍ය සංඛාර කියලා කියන්නේ මෙතන තියෙනවා පෙර භවයෙන් මේ භවයට එන අවස්ථාවේ සිදුවෙන්නේ මේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයෙන්මයි මේක අපි තේරුම් අරගන්න ඕන කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ දේශනා කරලා පැහැදිලි කරලා තියෙන ඇතැම් සූත්‍ර දේශනා දැන් අපි ගත්තොත් නිදාන වගේ පච්චේ සූත්‍රය වගේ එකක් ගත්තාන් පස්සේ යම් කිසි කෙනෙක් මේ ප්‍රතිත පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ඒ කියන්නේ අර මූලික ධර්ම න්‍යායට නිදසුන් වශයෙන් පෙනෙන මේ අවිජ්ජා සංඛාර විඥාන නාම රූප ආදී මේ ප්‍රතිසම්බරතාව තේරුම් අරගන්නවා නම් ඒක මේ මොහොතේ තේරුම් ගන්න ඒ තේරුම් ගන්න කෙනා අතීතයේ මං හිටිය ආකාරය ගැන විමතියකටපත් වෙන්නේ නැත ඒ වගේම අනාගතයේ මමත්වයේ සකස් වෙන ආකාරය පිළිබඳව විමතියකටපත් වෙන්නේ නැත කියලා දේශනා කළා ඒකේ තේරුම මොකද මේ මොහොත තේරුම් ගන්නවා නම් පටිච්චසමුප්පාද ධර්ම න්‍යායේ ක්‍රියාකාරීත්වය අපි මේ ටිකමයි අතීතයේ වුනේ මතු සිදුවෙනවා නම් අනාගතේ වන්නේ මේ ටිකමයි කියන පැහැදිලි වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා පුද්ගලයෙක් හේමද කියලා මානවකේ බාවරී කියන බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෙක් ඉතන ලස්සන ප්‍රශ්නයක් ඇහුවා දවසක්. මොකද මේ ප්‍රශ්නේ ස්වාමීනි මම මේ බුදුසසුන ගැන මම දන්නේ නැහැ මේක දැනගන්න කලින් මම යම් කිසි කෙනෙකුගෙන් ධර්මය ඇහුවා නම් ඒ හැම කෙනෙක්ම මට කියලා දීලා තිබුණේ අතීතයේ වෙච්ච දේවල් ගැන ඉච්ඡාසෙ මෙසේ විය කියපු කතා. අනික් කාරණේ ඉති භවිෂති අනාගතේ වන්නේ කියපු කතා තමයි මට කියලා දෙන්නේ. ඉතින් මෙසේ විය මෙසේ වන්නේ කියන කතාවෙන් නම් මට ඇති වැඩක් නැහැ කියලා මගේ සිත ඒවට බැඳෙන්නේ නැහැ. මොකද අතීතයේ මෙසේ වී අනාගතයේ මෙසේ වන්නේ කියන ඒවා මගේ පරිවිතර්ක වැඩෙන එක විතරයි වෙන්නේ. සම්බන්තන් තක්කවඩනා කියලා කියනවා. එතකොට නාහන් තත් අබිරමෙන් ඒවට ගැන මම කැමති නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මට ධර්මයක් දේශනා කරන්න යමක් දැනගෙන සිහියෙන් කටයුතු කරලා මේ ලෝකේ තෘෂ්ණාව නැති කරන්න. යම් විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසුප්තිකං මේ ලෝකේ විසක්ති කාරණේ විදිහට තෘෂ්ණාව ධර්මයේ කිරීමට යමක් දැනගෙන සිහියෙන් යුක්තව කටයුතු කර යුතු නම් අන්නේ එබඳු ධමයක් මට කියන්නේ. ඊටාම බුද්ධිමත්ම ඉල්ලීමක්. මේ වගේ ඉල්ලීමක් සූත්‍ර පිටකේ මේ තරමට සියුම්ම කරන ඉල්ලීමක් දකින්න ලැබෙන්නේ මෙපමණ දුර කියලා මට වෙලාවට හිතෙනවා. එතනදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක අලස්සට හේමතේ මෙන්න මෙහෙම තේරුම් ගන්න. ඉද දිට්ඨ සුත මුත විඥාතේ සුපිය රූපේ සුරේවක අපි ප්‍රිය වශයෙන් ඇලින්නේ වේ ඇහැට පේන කනට ඇෙන නාසයට දිවට ශරීරයට දැනෙන ඒ වගේම මනසට එන ප්‍රිය නිමිති. එතකොට මේ ප්‍රිය ස්වභාවය පිළිබඳ චන්ද්‍රාගයේ යම් කිසි කෙනෙක් බැහැර කළොත් එතකොට චන්ද්‍රාග විනෝදනම් නිබ්බාණ පරමච්චතං ඒකම තමයි නිවන ඒකම තමයි නිවන කියලා ගන්න. ඒකේ තේරුම සලායතන සමුදයයි සසර සලායතන නිරෝධයයි නිවන. මෙන්න මේ ධර්මතාව කියලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මාර්ගයෙන් මේක කියලා දෙනකොට ඉතා වැදගත් සම්දිස්ථානයකට එනවා මේ පටිච්චසමුප්පාද රත්න සම්බන්ධතාව යෝනිසෝ මනසිකාරයෙන් විමසනකොට නාම රූප සකස් වෙන්නේ විඥානයේ නිසා විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ නාම රූප කියන තැන. සියලුම බුදුරන් වහන්සේලා මේ තැනදී විශේෂ ප්‍රකාශයක් කරනවා. අධිගතෝ කෝ මෙයන් විපස්සනාවක බෝධාය විදර්ශනාව කරා ගමන් කරන්ට විදර්ශනා ප්‍රඥාව තියුණු කරන්ට අවබෝධය පිළිදෙන්ට අවශ්‍ය කරන මාර්ගය මම හොයාගත්තා කියලා. ඒ නිසා හැම විටම අපි තේරුම් ගන්න ඕනේ මේ නාම රූප කතාව තුළ තමයි පටිච්චසමුප්පාදයේ වැදගත්කම රැඳිලා තියෙන්නේ කියලා. ඒකේ තේරුම මෙන්න මෙහෙමයි. විඥානයේ පිළිඹුව වෙනවා බාහිර නිමිති විඳින් හැඳින්ින් චේතනා වශයෙන්. ස්පර්ශය මානසිකාරයේ මේ වැඩේට උදව් කරනවා. එතකොට රූප සමුදේ වෙන්න බෑ සලායතනිකව වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර නැත්තම් වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර ක්‍රියාවලිය සමුදේ වෙන්න බෑ බාහිර නිමිති වශයෙන් රූප නිමිති ශබ්ද නිමිති ගන්ධ නිමිති රස වුණා රූප සංඥා වශයෙන් අපි කලින් ප්‍රදාහ කරමු සලායතනික නිමිති නැත්නම්
මේ දෙකටම මතු වෙන්න බෑ විඥාණය නැත්නම් මොකද විඥාණය තමයි මේ කාර්යය පිළිබිඹු වෙන්නේ ඔය කාරණාව සම්පින්දණය කරන ප්‍රකාශ වෙන සූත්‍රයක් අපට හම්බ වෙනවා ද්වේතානුපස්සනා සූත්‍රයේදී අනත්තනි අත්මානි පස්ස ලෝකං සදේව මේ දිගින් දිගට ස්ථිරව පවතින දේවල් අත්දකින්න පුද්ගලයෝ හෝ අත්දකින්න දේවල් හෝ සලකාගෙන ඒවට රැවටි ඉන්න දෙවියන් සහිත ලෝකයා දිහා බලන්න ආත්මානේ ඉන්න නිමිච්ඡං නාම රූපස්මින් අර නාම රූප දෙක තමයි අත්දකින්නේ ඒක අත්දකලා ඉදං සච්ඡන්ති මඤ්ඤති මේක තමයි අත්ද කියලා රැවටෙනවා ඉතින් බලන්න ගියාම මුළු ලෝකය කාම රූප රූප භවත්‍රේන දෙවියන් සහිත ලෝකයම ඉන්නේ කොතනද විඥානයේ පිළිපොන නාම රූප ලෝකයේ ඇත්තයි කියලා හිතාගෙන මෙන්න මේ කාරණාව තේරුම් කරලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මතාවයෙන් දේශනා කළා. දැන් අපි දැනගත්ත මෙතන තියෙන්නේ සමුදය වීමක් නිරෝධ වීමක්. සමුදය සමුදයෙන් අපි සම්බන්ධ කරගෙන දකින නිසා අපේ අනුභවය නිසා අපි එකක් වගේ හිතා ගන්නවා. ඒකට කියනවා භවදිට්ඨි කියලා. මේ එකක් වගේ හිතාගත්ත පුද්ගලයෝ ඉඳලා මැරිලා යනවා, දේවල් තිබිලා විනාශ වෙලා යනවා. අන්න විභව. විභවය තමයි දකින්නේ. අපි දකින්නේ භවය විභව දෙකයි. තියෙනවා තිබිලා නැති වෙනවා. ඔච්චරයි අපි දන්නේ. මෙතන ඉඳගෙන ධර්මයේ ප්‍රායෝගික වෙන්නේ නැහැ. සමුදය දකින්න. විස්ස ආයතන උපාදම් සම්මා චිත්ත විමුච්ඡති කියලා ඉතින් මේ චිත්ත නිරෝධයක් බලාපොරොත්තු වෙනවා ආයතන උපාදේ මේ විදිහට දකින්න ඕන ඒක පටිච්චසමුප්පාද ධර්ම න්‍යායෙන් දකින්න ඕනේ ඊළඟට නිරෝධං අපජානන්ත ආගන්තරෝ මේ සමුදේවන ප්‍රත්‍යයන්ගේ නිරෝධය දකින්න තේ කියලා නැවත නැවත භවයට එනවා ඔක්කොයි අපි දැනගන්න ඕන කරන තැන ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව මේ ආයතන සමුදේ ඉඳලා මේ ලෝකය දැක ගනිමින් මේ තේරුම් ගනිමින් අපට විදර්ශනා මාර්ගය දේශනා කරන්නේ. දැන් නිතරම අපි කලින් මතක් කළා සමුදය නිරෝධ යන්කින්ච සමුදය ධර්ම සම්බන්ත නිරෝධ ධර්මන් කියන එක දකින එක තමයි අනිත්‍ය දකින්න කියලා කියන්නේ. නිත්‍ය කියලා කියන්නේ ස්ථිර යමක් ඇත. මොකද නිච්ච දුව සස්සත කියන වචන මේ පෙර දහමේ සමානාර්ථවත් යෙදෙන වචන. දුව කියලා කියන්නේ ස්ථිරස. සස්සත කියලා කියන්නේ සදාකාලික. දැන් මේ දුව සස්සත සදාකාලික හැඟීම අපිට තේරෙන නිසා අපි ඉන්නේ නිත්‍ය සංඥාවක. බුදුරජාණන් වහන්සේ නිසා දැකලා තියෙනවා. අපි විපල්ලාස සූත්‍රය ගැන හිතලා බලුවොත් නිත්‍ය සංඥාවක ඉන්නේ විපල්ලාස සංඥාවක. සුඛ සංඥාවක ඉන්න එක විපල්ලාස සංඥාවක්. ආත්ම සංඥාවක ඉන්න එක විපල්ලාස සංඥාවක්. විපල්ලාස කියන්නේ විපර්යාස කියන්නේ තියෙන දේ තියෙන විදිහට නෙමෙයි. බලාගෙන ගියාම මේ සසර පවතිනවා කියන්නේ යම් සත්‍යයේ සසර ඉන්නවා කියලා කියන්නේ මම ගැනීමක්මයි. මේකත් අපි ටිකක් තේරුම් අරගන්න ඕන කරන දෙයක්. මේ මම මැවෙන තැන. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රෝපස්ථායකයන් වහන්සේ දවස භික්ෂුන් වහන්සේලා අමතලා ඉතාම ලස්සනට පුංචි බණ දේශනාවක් කරනවා. ඒ බණ දේශනාව කරන්නේ ආනන්ද හාමුදුරුවෝ නවකයෙක් හැටියට මේ සසුනට නවකයෙකු ඉන්න කාලේ මන්තානිපුත්ත පුණහාමුදුරුවෝ වහන්සේට හැමතිස්සේම කළා කියන උපකාරයක් අනුශාසනයක්. ඒක භික්ෂුන් වහන්සේලාට මතක් කරලා දෙනවා. ඒ මතක් කරලා දෙනකොට උන්වහන්සේ සඳහන් කරන්නේ මන්තානිපුත්ත හාමුදුරුවෝ කියලා දුන්න විදියටම උපාදාය හෝ ආනන්ද අස්මේති හෝති නෝ අනුපාදාය. ඔබ තමයි තේමා පාඨය. අල්ලගත්තොත් උපාදානය කර ගැනීම උඩ තමයි මම වෙමි යන්න වෙන්නේ. කිසිම දෙයක් අල්ලගත්තේ නැත්නම් මම වෙමි යන්නක් නැහැ. ඒ කියන්නේ එතකොට අපට පැහැදිලි මම වෙමි යන්න මොහොතින් මොහොත අපේ අත්දැකෙන ලෝකයක් එක්ක මැවෙන දෙයක් නිසා දිගින් දිගට නිශ්චිතව පවතින දෙයක් නෙමෙයි කියන්නේ. ඒතනදී මොකක් අල්ලගත්තොත්ද කියන ප්‍රශ්නේ ඊළඟට සාකච්ඡා කරනවා. ඔන්න ඔහොම දේශනා කරනවා මේව. රූපං උපාදාය අස්මීති හෝති මානුපාදාය. රූපේ අල්ලගෙන. දැන් මොනවද අපි අල්ලන රූප අපි කලින් කතා කළා. ඇහින් කනින් නැයෙන් දිවෙන් කයෙන් මනෙන් කියන ආයත හයෙන්ම අල්ලගන්නා වූ රූප සංඥා. රූපේ තුදිස්වා විභවං බවංච විනිච්ඡං කුරුතේ ජන්තු ලෝකේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ කලාහිවා සූත්‍රයේ දේශනා කරන මේ රූප අල්ලගෙන තමයි භව විභව දෘෂ්ටි හදාගන්නේ. එතකොට ඒ භව විභව දිට්ඨි හදාගෙන රූපේ සුදිස්. ඔන්න එතකොට මේ සලායතනික රූප සංඥා තමයි අපි මේ දකින්නේ දේවල්.
අන්දගින දේවල්. එතකොට මේ රූප තමයි අපි නිශ්චිතව තියනවා දිගින් දිගට කියන රැවටීමටපත් වෙන්නේ. මගේ කයත් මට ඒ විදිහටයි දැනෙන්නේ. ඉනසෙන් සයිඥානකේ කායේ බහිද්දාච සම්පනිමෙත්තේසු අහංකාර මමංකාර මානානුසය හොති කියලා අපි තියෙනවනේ ධර්ම පාඩේ. අපට මමත්වය ඇති වෙන්නේ මගේ මම කියලා මගේ කියන සංඥාවන් ගොඩ නැගෙන්නේ මේ සවිඥානික වෙච්ච තමන් දරන කයත් බාහිර නිමිතිත් අල්ලගෙනයි. එතකොට රූපය අල්ලගෙන වේදනාන් උපාදාය අස්මිති හොති වින්දනය දැනනකොට මගේ වින්දනය කියලා අල්ලන් ඉවරයි. දුක් වේවා සුඛ වේවා අදුක්කම සුඛ වේවා සංඥාන් උපාදාය අස්මිති හොතම අනුපාදාය අපේ මනසේ දීව කාලයක් තිස්සේ වෝහාර වේපක්ඛාම් වික්‍රේ සංයමදාම ගියාම පිළිවෙලට ව්‍යවහාර වෙලා වෙලා අපි හදාගත්තා වූ සංඥාවන් තුලින් තමයි ලෝකේ දකින්නේ. අර නාම ධර්ම තුලින් රූප ධර්ම අල්ලනවා කියන්නේ කෙලෙස් තුලින් ලෝකේ දකින්නවා කියන එකයි. කවදාවත් අපට යථාර්ථය පේන්නේ නැහැ ඒක. ඒ නිසා විශේෂ නුවණ අවශ්‍යමයි අභිජානාති කියන මට්ටම අවශ්‍යමයි බුදු දහම තේරුම් ගන්නට ඒ නියුක්තයට. ඉතින් ඔය විදිහට සංඥාව ගැන කිව්වා වගේ සංඛාර සංඛාරේ උපාදාය අස්මිති හොති කියන සංඛාර කියලා කියන අපි මේ නිමිති ලැබෙනකොට අපේ මනසේ මවා ගන්න චේතනා චෛමේ බික්කවේ චේතනා කාය කියලා කියන මේ කතමේ සංඛාරානේ සංඛාර කියන්නේ මොනවද කියන එක. එතකොට මේ සියලුම චේතනාවන් තමයි සංස්කාර. මේවා තමයි අපි අල්ලන්නේ. අපි අල්ලගෙන ඉන්නේ මොනවද කියලා අපිට දැන් තේරෙනවා. විඥාන උපාදාය අස්මීති හොති අපි නිමිති අල්ලන්න කැමති රූප ධර්ම අල්ලන්න කැමති. එතකොට මේ රූප ධර්මත් එක්ක රූප ධර්ම අල්ලනකොට විඳින් හැඳින්ින් චේතනාව සිතා මේ වැඩේ කරා. මෙන්න මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. ආනන්ද හාමුදුරුවෝ මේ කාරණය අහලා මන්තන් පුත් හාමුදුරුවන්ගෙන් ඊට පස්සේ එසේ සකස් කරගන්නා වූ රූපය නිත්‍යද අනිත්‍යද කියලා ඊළඟට අහන්නේ. එතකොට පැහැදිලි ද මේ මනසේ මැවුණු සංකල්පීය රූප සංඥාවක් අනිත්‍යයිනේ ස්ථිරව පවතින්නේ. යදනිච්චන්තං දුක්ඛං වා සුඛං වා යමක් අනිත්‍ය නම් එය සැපද දුකද කියලා ඊළඟට බලනවා. එතකොට දුකයිනේ කියන එක පැහැදිලි වෙනවා. යමක් අනිත්‍ය නම් දුක්සහගත නම් මගේ මම වෙන්නේ මාගේ ආත්මය කියන්න වටිනවද කියලා විමසනවා. එතකොට එසේ සලකන්න බෑ කියන එක පේනවා. යම් කිසි කෙනෙක් මේ ටික දකිනවනම් අන්න එතන තමයි අර ඒවම් පස්සම් ආසු සුතව ආර්ය ශ්‍රාවකයෙසි දකින්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකයා. සුතවත් ආර්ය ශ්‍රාවකයෙකුගේ අවබෝධය ප්‍රඥාව විශේෂ නුවණ තමයි අපි මේ පැහැදිලි කරගෙන තියෙන්නේ බලාගෙන ගියා. එසේ දකින්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකයා අන්න රූපස්මින් නිබ්බින්දති. ඒ කියන්නේ ප්‍රඥාවෙන් යුක්ත නිසාර කලින් තිබුණු උනන්දුව බාහිර ලෝකයේ තියෙන රූප සංඥාවන් අල්ලන්න දැන් නැහැ. නිබ්බින්දං විරජ්ජති. ඒ උද්‍යෝගයේ උනන්දුව නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ පිළිබඳ තියෙන තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් මැකිලා යනවා. විරාග විමුච්චති මැකිලා මැකිලා මිදෙනවා. විමුක්තස්ම විමුක්ත මිති ඥානං හොති. එසේ මිදුනාම මිදුනයි කියලා දැනගන්න. මෙන්න මේ විදිහේ දෙයක් තමයි අපේ මේ ධර්ම මාර්ගයේ තියෙන ඔය කියන රූපය ගැන කිව්ව වගේම වින්දන ගැන සංඥා ගැන සංඛාර ගැන ඒ වගේම විඥාන ක්‍රියාකාරීත්වය ගැනත්. එතකොට මන්තානි පුත්තහාඳුරු ආනන්දහාඳුරුත් එක්ක සාකච්ඡා මෙන්න මේ ටික ආනන්දහාඳුරු භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා අවසානයේ සඳහන් කරනවා. එවත්නි මන්තානි පුත්තහාඳුරන් වහන්සේගේ මේ උපකාරය මට කොච්චර ප්‍රබලව බලපෑවද කියනවන මම ධර්මාභිසමය කලේ මේ දේශනාවෙන් කියලා. එතකොට ඒකේ තේරුම මොකද? උන්වහන්සේගේ සෝතාපට්ටි ඵල සාක්ෂාත්කරණය සිද්ධ වුණේ මේ මානසිකාර්ය මේ ප්‍රඥාව තමන්ගේ ජීවිතේ ස්ථාවර වීමක් හැටියටයි. යං කිංච සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්ම. එතකොට නිරෝධය ගැනයි මේ කතා කරන්නේ. එතකොට සමුදය නිරෝධ ක්‍රියාවලියක් තමයි මේ ලෝකය. අනිත්‍යතාව කියන්නේ ඒකයි. එහෙම නැත්නම් සමහර විට අනිත්‍යතාව කියන එක වෙන වෙන ආකාරවලට තේරුම් කරන අවස්ථාවක් අපේ සමාජය දකින්න තියෙනවා. නිතරම අපි දකින්න ඕන කරන්නේ සමුදයෙන් සමුදය. ලයිට් එකේ අපි ගැන කතා කරනකොට 50 වාරයක් නිවෙනවා 50 වාරයක් දැල්වෙනවා. දැල්වෙන ටික මෝට්ටු කරගෙන අපේ මනසින් අපි ඒක එකක් හැටියට ඒකකයක් හැටියට හදාගෙන තමයි අපි අඛණ්ඩ ආලෝකයක් අත්දකිනවා. ඒක මේ අපේ සාමාන්‍ය භෞතිකව අපිට විස්තර කරලා දෙන්න පුළුවන් විස්තරයක් කින්ද නිදර්ශනයක් වශයෙන් ඉදිරිපත් කරේ. ඒ වගේම තමයි අර සමුදයෙන් සමුදය
මේ ස්පර්ශය කියන එක තමයි අපිට ලෝකේ අල්ලලා දෙන්නේ. පස්ස සමුදය සබ්බේ ධම්මා කියලානේ බුදුහාමුදුරන් වහන්සේ වදාළේ. සබ්බේ ධම්මා කියලා කියන්නේ අපිට යමක් දෙයක් වෙන්නේ, අපිට යමක් නිමිත්තක් වෙන්නේ, අපිට යමක් අරමුණක් වෙන්නේ, අපේ මනස අල්ලගන්න යමක් වෙන්නේ. ආ ඒ සියල්ල එන්නේ ස්පර්ශයෙන්. ඊළඟට මේ ස්වභාවයන් අපිට මුණගැහෙන්නේ මානසිකාරයෙන්. මානසිකාර සම්භව සබ්බේ ධම්මා. මානසිකාරයට තමයි මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ සලායතනික නිමිති මුණ ගැහෙන්නේ. එතකොට මේ ඔක්කොම තෘෂ්ණාව මූලික කරගෙන යන්නේ ඡන්ද මූලිකා කියලා කියවා. අපි මෙච්චර මේ දෙයක් මේ ජීවිතේ කරන්නේ ඇයි? වේදනා සමෝසරණ වින්දණයට තමයි හේතු වෙලා තියෙන්නේ. වින්දණයට තමයි ගැළපෙන්නේ යොමු වෙ තියෙන්නේ. එතකොට මෙන්න මේ ස්වභාවය තමයි අපිව සංසාරේ අදගෙන යන්නේ. එතකොට මේ පස්සේ කියන ක්‍රියාකාරීත්වය යෝබන්තේ විදිත්වාන දැන් මේකේ අන්ත දෙකක් පස්සයක් තියෙනවා පස්සේ නිරුද්ධ වෙනවා නමුත් අපි නිරෝධය දන්නේ ඊළඟට අරමුණ පස්සේ වෙනවා ඊළඟට නිරුද්ධ වෙනවා අපි නිරෝධය දන්නේ ඊළඟට පස්සේ වෙනවා ඔය ක්‍රමයට ස්පර්ශයෙන් ස්පර්ශයේ මනසින් මේ නිමිති අපි අර විඥාන නාම රූප විඥාන සිත් ප්‍රවාහය විසින් තමයි මේ මවල මවල දෙන්නේ මේක ඉතින් අපි මොකද කරන්නේ ඒ මෙවි මෙවි එන ස්වභාවය එකක් හැටියට අරගෙන මෙවි මෙවි යන බව නොදැන නිරෝධය නොදැක ඉන්නවා. ඒ නිරෝධය අපට පෙනෙන්නේ නැත්තේ තණ්හාව කියන ස්වභාවය නිසා. යෝවන්තේ විදිත්වා කියලා කියන විදිත්වාන කියන්නේ අපි දැනගන්න ඕන මේ පන්ත දෙක. සමුදය සහ ඊළඟ සමුදය. පස්සේ සමුදය. නමුත් අපිට දෙකක් වගේ පේන්නේ අපිට නිරෝධය පේන්නේ නැති. අපි එකක් කියලා හදනවා. නමුත් මේ එකක් හැටියට ගන්නේ ඇයි මැදේ පේන්නේ නැහැ. යෝ වන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති එතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මැද ප්‍රඥාවෙන් යුක්තව නොඇලී ඉඳයි වෙන්නේ. එතන එයාට තමයි මැද ප්‍රඥාවෙන් යුක්තව නොඇලී ඉන්න කෙනාට මේ මොහොත දකින්න හරියට අර පටිච්චසමුප්පාදේ දකින්න පුළුවන් වෙන්නේ. එමෙ නැත්තම් එයා රැවටිලා ඉන්නේ එකම දෙයක් කියලා. එතකොට තම්බුරෝමේ මහපුරුෂ යම්කිසි කෙනෙකුට මේ හැකියාව තියෙනවනේ එයාට මහපුරුෂයයි කියලා මං කියනවා. සෝද සිබ්බනි මච්චක අර කියන්නේ ස්පර්ශයෙන් ස්පර්ශය සම්බන්ධ කරන තණ්හාව නැවති නැවුම් කාර්යය ඉක්ම වූ කෙනෙක් වෙන්න කියලා. එතකොට මේ විදිහ ගැඹුරු අර්ථයක් මේ සුත්ත නිපාතේ තිසමෙත්තේ සූත්‍රයේ තියෙන මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් අපිට මජ්ජේ සූත්‍රයේ නමෙන් අංගුත්තර නිකාය චක්ක නිපාතේ භික්ෂුන් වහන්සේලා මේ පිළිබඳ කරන සාකච්ඡාව සඳහන. එතකොට මේ මජ්ජේ සූත්‍රයේදී තියෙන හැම කාරණාවක් අපි කතා කරන්න ඕනේ මේ සමුදය හා නිරෝධය කියන දෙකට සම්බන්ධව පවතින තව යෙදුමක් තියෙනවා මේ සූත්‍රයේ සක්කාය කියලා කියනවා සක්කාය සමුදය සක්කාය එකාන්තයක් සක්කාය සමුදය අනිකාන්තය සක්කාය නිරෝධය මැදයි කියලා මේ සක්කාය නිරෝධය අපි දකින්නේ නැහැ සක්කාය කියන්නේ මොකද සක්කාය කියන එක තමයි මේ මාතෘකාව දි ටිකක් තේරුම් අරගන්න වෙනවා කාය කියන්නේ සමූහය කියන එකයි. මොකද අපි අත්දකින්නේ රූප සමූහයක්, වේදී සමූහයක්, රාශියක්, සමූහයක් කියවටත් වඩා ටිකක් පැහැදිලි රාශියක්, සංඥා රාශියක්, චේතනා රාශියක්, දැනීම් හේවත් විඥාන රාශියක්. මේ රාශිය අපිට එකක් වගේ පේන හින්දා තමයි සත්වයෙන් සාරවයෙන් ගන්න. දැන් අපේ මුළු මහත් ජීවිතේම අර එකක් වගේ පේනින්නේ අපිට ඒක අපිට අනිත්‍යතාව පේන්නේ නැති නිසා. අපි සාමාන්‍ය සංජානන මට්ටමට පේන්නේ නැති නිසා. ඉතින් එතනදී මොකද එහෙම වෙන්න හේතුව මේ අනිත්‍යතාව අපි දකිනකොට මේ සක්කාය කියනකොට උපාදාන ස්කන්ධ සත්වයෙන් ගැනීම කියන එක තව විදිහකින් කෙටියෙන් කිය හැකියි. දැන් අපි තුල ස්කන්ධ පහළ වෙනවා. අර මමත්වෙන් අල්ලගන්න ඒ ස්කන්ධ පහළ වෙනවා, නිරුද්ධ වෙනවා, ඊළඟට පහළ වෙනවා, නිරුද්ධ වෙනවා, පහළ වෙනවා, නිරුද්ධ වෙනවා. අර සමුදය වෙන සක්කාය අල්ල ගන්නවා. නිරෝධේ පෙනෙන්නේ ඒ නිසා අඛණ්ඩ මම කෙනෙක්. ඉතින් මේ කාරණාව ගැන කියනකොට අපේ අසුපාත සූත්‍රය වගේ දේශනාවක් අපිට පැහැදිලි වෙනවා. මේ සිත, මනස, විඥානය කියන ආදී මේ විවහාරයන් ගොඩක් අපි කරන්නේ. මේ ලේසියෙන් මේක පුරුදුම සිතකට එයින් මිදෙන්න අමාරුයි කියලා සඳහන් කරන අය සූත්‍රවල. දීගරත්තං හේතං භික්ඛවේ අසුතෝ පුතුජනස අජ්ජෝසිත මමායතං පරාමට්ඨ. මේ පුරුදුම සිත දිනකලක් මේ වැරද්ද අල්ලගෙන ඉඳලා තියෙනවා පරාමර්ශනය කරගෙන තියෙනවා මොකද්ද වැරද්ද මේ ක්‍රියාකාරීත්වය රාසියක් හැටියට නොදක මමය මගේ කියලා ගන්න ගතිය ඒ තමයි ඒ සෝනාසය සෝමිය අත්දැකීම මෙන්න මේ දුර්වලතාව නිසා තමයි අපිට මේ ධර්මයේ තේරුම් ගන්න අමාරු වෙලා තියෙන්නේ නමුත් අපි තේරුම් ගත යුතුම තැන තමයි එතන තමයි අපි ධර්ම මාර්ගයට ස්ථිර වෙන්නේ කවදා හරි
ඉතින් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි ભેදයක් නැතුව මේ ලෝකේ හැම කෙනෙකුටම මේ පඤ්ඤා සම්පදාය ඇති කරගන්න කියලා පුළුවන් විදිහකින් ඇති කරගන්න කියලා කියලා තියෙන්නේ ඒකයි. මේ පඤ්ඤා සම්පදාය කියන එකෙන් අදහස් වෙන්නේ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛ ගාමිනියා කියලා. ඕක ගිහි ජීවිතය ගැන කතා කරනවා නම් අපිට හොඳම ප්‍රකට සූත්‍රය තමයි ගාකපජ්ජ සූත්‍රේ. පඤ්ඤා සම්පදා විස්තර වෙන්නේ ඔය විදිහටමයි. එතකොට මේ මනමින් දුක් වේවර කරන්න තියෙන නිබ්බේධික පඤ්ඤාවක් තමයි මේ අපි මේ කතා කරේ. ඒ කියන්නේ ලෝකයේ ගැන ප්‍රඥාවෙන් කලකිරিলা ධර්මාර්ගයේ උනන්දු වෙන්න උවමනා කරන ප්‍රඥාවක්. එතකොට මේ මොකද මේ ප්‍රඥාව උදයත්ත ගාමිනී පඤ්ඤා. උදය අත්ත සමුදය නිරෝධ. උදය වය ඇතිවීම නැතිවීම. ඒක වෙන්නේ කොයි වෙලාවද? මේ මොහොතේ. මේ මොහොතේ. පච්චුප්පන්න සිද්ධියයි. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියලා ඔය බද්දේකරත් සූත්‍රවල මේ කාරණේ තියෙනවා. මේ මොහොතේ ප්‍රත්‍යංගයෙන් සමුදය වන්නා වූ යම් ස්වභාවයක් විත ඒවා ඒ ඒ තන්හිදී නුවණින් දැක 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 ඒවායේ තෘෂ්ණාව ක්ෂය කර ගන්නවා. ඇලින් ගැටින්න විරහිත ඒ යථා ස්වභාවය දකිනවා. මේක තමයි විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාවෙන් කෙරෙන්නේ එතකොට මේ සමුදය නිරෝධ දැකී. එතකොට දුක්ඛාර සත්‍ය දේශනා කළේ කියලා බුදුහාඳුරු වදාළේ මොකන්ද? මෙන්න මේ සකස් වීම දුකයි කියලා දැනගන්න ඕන. එහි ක්‍රියාකාරීත්වයේ සමුදය පක්ෂේ අපි දැනගන්න ඕන. ඒක තමයි දුක්ඛ සමුදය. තණ්හාව විසින් මේක හදන හැටි තමයි බුදුහාඳුරු දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ නිරෝධ පක්ෂේ අපි දැනගන්න ඕන. අවිද්‍යාව නැත්තම් සංස්කාර නැහැ. සංස්කාර නැත්තම් විඥාන නැහැ. විඥාන නැත්තම් නාම රූපත් නැහැ. නාම රූප නැත්තම් සලආයතනත් නැහැ. ඔය කියන විදිහට ඒව මේ තස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ. මේක තමයි අපි දැනගන්න. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේකට සදාන් කළ වචන යථා භූත ඥාන දර්ශන කියලා. ඇති සැටිය පෙරෙනවා කියන එක දකින්නවා කියන එක. ඇති සැටිය කියලා කියන එක අදහස් කරන්නේ පවත්නා සැටිය කියන එක නෙමෙයි. සමුදය වෙන සැටියත් නිරෝධය වෙන සැටියත් දැකීමයි. අයන් දුක් සමුදය වූ කියලා දකිනවනම් මෙන්න දුක ඇති වෙනවා කියලා දකිනවනම් ඒක තමයි යථා භූත ඥානය. අයන් මේක තමයි නිරෝධය කියලා නිරෝධය දකිනවනම් ඒක තමයි මේ දැක්ම අපිට ඇති උමක් එතන තමයි සෝතාපට්ටි ඵලය අපිට ස්ථිර වෙන්නේ කවදාහරි. යම් කිසි සමුදය ධර්ම සම්බන්තන් නිරෝධ ධර්ම කියන මේ කාරණාව සිද්ධ වෙනවා. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ නිතරම ඔය ධම්මපදයේ බොහෝ ප්‍රකට ගාථාවක් හැම තියෙන්නේ යතු යතු සම්බන්ති කණ්ඩානං උදයබ්බයන් ලබති පීති ප්‍රමෝචන අනතන්තං විචාරත. එතකොට යම් යම් ආකාරයකින් අපිට මේ මොහොතේදී සමුදේ වෙන ප්‍රතිධර්මයන්ගේ සමුදේ දකින්නවා. සමුදේ වෙන තත්වයන් අපි සම්මර්ෂණ නුවණින් දකින්නවා කියලා කියන්නේ මේක මේ හේතුඵල වශයෙන් සකස් වෙන එකක් මම හිතලා හදපු එකක් නෙමෙයි. මේක විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයේ ප්‍රතිබිම්බයක්. මේක ඇතිවීම නැතිවීම ධර්මතාවක් කියන අවබෝධය අරමුණු ලැබෙන මොහොතත් එක්ක පුහුණු වෙලා ඊළඟට එය අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම පුහුණු කරලා පුද්ගලයාට ඒ කාර්යයේ මේ අවබෝධය ප්‍රත්‍යක්ෂ කර ගන්නට යම් අවස්ථාවක ලැබෙනවා. ඒ නිසා කන්දාන උදයබ්බය මේ ස්කන්ධයන්ගේ උදේවය. ඔය කිව්වේ අපි ඔය සඳහන් කළේ රූප විඳින් හැඳින්ින් චේතනා දෙනින් කියලා මේ තමයි ස්කන්ධ. ඒ ප්‍රීතිය ඇති වෙන දෙයක් ප්‍රමෝදය ඇති වෙනකම් ඒ ප්‍රීති ප්‍රමෝදය ලබලා ලබති පීති පහමොජ්ජං අමතන්තං විජානතා ඒ පුද්ගලිය අමෘතය දැනගන්නවා. ඒ කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරනවා. ඉතින් ඒ නිසා අපි නිතරම මේ හැම දෙයකම අපේ බුදුරජාණන් වහන්සේ වදාළේ සමුදයයි නිරෝධයයි අස්සාදයයි ආදීනයයි නිස්සරණයයි දැනගන්න කියලා. අපි ඒ නිසා බලමු සතිපට්ඨානය කියන කාය වේදනා චිත්ත ධම්ම කියලා කියන්නේ මේ පටිච්චසමුප්පාද දැක්මත් එක්ක තමයි මේවා අපිට තේරෙන්නේ. කාය කියනකොට අපේ රූප ධර්මයන්ගේ සම්බන්ධතාව පිළිබඳ පැත්ත. වේදනා කියනකොට විඳීම් පැත්ත. ඊට පස්සේ චිත්ත කියනකොට අපේ සිතුවිලි ක්‍රියාකාරීත්වයේ පැත්ත. ඊට පස්සේ ධම්මානුපස්සනා කියනකොට අපි ඔය සිතුවිලි වල ස්වභාවයේ හැටියට අපි මවා ගන්නා වූ සංකල්ප කියනවා. කියන්නේ අපි මවා ගන්න කෙලෙස් ස්වභාව ගැන. දැන් ඒ නිසා මේ රූපස්කන්ධේ පණවන්නේ කොහොමද? මේ සතර මහා භූතයෙන් තමයි අපි රූපස්කන්ධේ පණවන්නේ. අපි මුලින්ම කතා කළා. නමුත් ඒ උපාදාය රූප චත්තානං චතුර්ණං ච මහා භූතානං උපාදාය රූප.
අපි මොන විදිහෙන් නමුත් අත්දකින්නේ යම් රූප ධර්මයක් උපාදාය රූප වශයෙන් විනා වෙන විදිහකින් නම් අපි දකිනවා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා එතකොට අපේ එදිනදා ජීවිතයේ රූප ශබ්ද ආදී අත්දකින් ලැබෙන්නේ අප තුල මැවෙන අත්දකින් ලෝක ඔබට තමයි පංචස්කන්ධේ පංච උපාදාන ස්කන්ධය එතකොට මේ රූප ස්කන්ධයේ සකස් වෙනවා කියලා කියන්නේ එතන තියෙන රූප ධර්ම සතර මහා භූත රූප ඒවායේ උපාදාය රූප සම්බන්ධතාවය එතකොට රූප ස්කන්ධය පැනවෙන්නේ එතන ඊළඟට එතකොට සතර මහා භූත රූප තමයි රූප ස්කන්ධයේ පැනවීමට වේදනාවේ පැනවීමට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය සලායතනික ස්පර්ශය කියලා කියමු කෙටියෙන් ආයතන හයේ අපි අත්දැකීම් ලබන කොටගෙන අරමුණු ස්පර්ශ කිරීමයි ඒ අරමුණු ස්පර්ශ කිරීම තමයි සංඥා ස්කන්ධයේ සමුදයට සංස්කාර ස්කන්ධයේ සමුදයට මුලයි එතකොට අර විඥාන ස්කන්ධය මනවන්න මුලින්නේ නාම රූප. එතකොට අපි මෙතන නාම රූප වශයෙන් දැක්කේ විඥානය පිළිබිඹු වෙන නාම රූප. මේ නිවන කියලා කියන්නේ නාම රූප නිරෝධයමයි නිවන. ඉතින් ඒ උදෙසා තමයි අපි මේ කාරණාව තේරුම් ගන්න ඕන අනිත්‍යභාවයට යන්නේ ඔය රූපයි වේදනායි සංඥායි සංඛාරයි විඥානයි. එතකොට මේ අනිත්‍ය කියන එකෙන් අදහස් කරන්නේ මෙතන ක්ෂය වියාම කියන පටිසම්භිදාමක් විය අරගත්තන් පස්සේ අනිච්චං කයට්ටේන කියලා මේ අනිච්ච කියන ක්ෂය වී යනවා මොකද අර සමුදය වූ ධර්ම නිරෝධ වෙනවා කියන එකයි. එතකොට අපි බොහෝ විට අපේ අද්දකින් ලෝකේ නිරුද්ධ වෙනවට අපි කැමති නැහැ. අන්න එතන තමයි ඒ දුකටපත් වෙන්නේ අපි ඒවා ක්ෂය වීම පිළිබඳව බයක් ඇති වෙනවා. එතකොට මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මුල්ම බුද්ධ දේශනාවක් හැටියට දෙන සූත්‍රයක අයන් ලෝකෝ සන්තාපිජාතු මේ ලෝකේ හරියම සන්තාපයට පත් වෙලා ඉන්නේ පස්සපරේත ස්පර්ශයට තමයි බැඳිලා ගැති වෙලා ඉන්නේ රෝගං වදති අත්තතෝ මේ මම තමා කියලා හිතා ඉන්නේ මහා ලෙඩ ගොඩකට කියලා කියන ඒන හිමඤ්ඤති අර සලායතනික වශයෙන් අපි ආයතන හයේ සම්බන්ධතාවයේ අද්දකින් ලැබෙනකොට ඒ අනුව අපි මවා ගන්නා වූ හිතා ගන්නා වූ ස්වභාවය තමයි මඤ්ඤණා කියලා කියන්නේ අපි හිතා ගන්නා වූ ප්‍රිය අප්‍රිය ස්වභාව මොනවා හරි තියෙනවා ඒවා වෙනස් වෙන එකට තමයි දෙන අකමැත්ත නමුත් ඒක වෙනස් වෙනවා ප්‍රිය අප්‍රිය වශයෙන් හරි මොනවා හරි අපි අතාරේනේ හිමඤ්ඤ තතෝතං හෝති අඤ්ඤත අපි මඤ්ඤණාවන් අපි හිතා ගන්නා සියලු ස්වභාව ඒත් සැටියෙන් අන්න අයරකට යනවා ඒකට තමයි අඤ්ඤතාවයම කියන්නේ අඤ්ඤතා භාවය වන අනිත්‍යතාවය අනිත්‍යතාව තමයි ඒ කියන්නේ අඤ්ඤතා භාවී භව සත්ව ලෝකෝ භවපර මේක වෙනස් වුණාට සත්‍යයේ කැමැත්ත තියෙන්නේ මේක තියාගන්න භව සත්ව ප්‍රවත් පැවැත්මක් ගැන හිතන්නේ නමුත් මෙතන තියෙන සමුදය නිරෝධ ක්‍රියාවලිය විතරයි ඒ බව නොදැන පැවැත්මක් ගැන හිතාගන්න භව මේවා විනන්දති පැවැත්මම කැමති යද විනන්දති තම් බය අර පැවැත්ම කැමති වුණාට ඒ විනාශ වේ ඒ ක්ෂය වේ කියලා බයයි අන්න ඒක තමයි බයයි යස බයදි තම් දුකයි බයම තමයි දුක ඉතින් මෙන්න මේ අපේ කැමැත්තට අනුව රඳවා ගන්න බැරි ස්වභාවයට තමයි අපි කියන්නේ අනත්ත කියලා. ඒවා මේ රූපං හෝතු මගේ රූපේ මෙසේ වේවා. ඒවා මේ රූපං මා හෝසිති මගේ රූපේ මෙසේ නොවේවා කියලා මගේ ඔය විදිහට වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා කොච්චර හිතුවත් ඒවා ඊට ආවේනික වූ ධර්මතාවන් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා රැෙන්න අපේ කැමැත්ත එක්ක කරන්නේ නැහැ. මේ ස්වභාවයත් එක්ක මේ ත්‍රිලක්ෂණ ධර්මයක් බුදුරජාණන් වහන්සේ අනිච්ච දුක්ඛ අනාත්ත කියලා මේවා සම්බන්ධයෙන් ඉදිරිපත් කළා. ඉතින් මෙතනදී අපි මේ කාරණා විග්‍රහය දැන් සමාප්තියටපත් කරන්න හොඳ අවස්ථාව. අපි තේරුම් අරගත්තා මෙතන තියෙන සමුදේ නිරෝධ ක්‍රියාකාරීත්වයක් පමණයි. මෙතන පැවැත්මක් ගැන ඇති කරගන්නේ හැඟීම් මාත්‍රයක් එක වැරදි විපල්ලාස සංඥාවක් පමණයි. ඒ සමුදේ නිරෝධ ක්‍රියාකාරීත්වය හරිහැටි දකින්නවන සමුදයන් චත්තගමංච මෙන්න මේකට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවක පුද්ගලයන්ගේ දික්ටි සම්පන්න භාවය. අයං වජ්ජති භික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ දික්ටි සම්පන්න. එතකොට එයා ඉතිපි දස්සන සම්පන්න. එයාට දර්ශන සම්පත්තියක් ලැබුණා කියලා කියන්න තියෙනවා ඒකයි. ඉතිපි ආගතෝ ඊමන් සද්දම්ම. මේ සද්ධර්මයට ආගතෝ ඊමන් සද්දම්ම ඉතිපි. මේ සද්ධර්මයට පැමිණියා කියලා කියන්න තියෙන එතනයි. ඊළඟට පස්ස තීමන් සද්දම්ම ඉතිපි. මේ සද්ධර්මයේ දකි කියලා කියන්න පුළුවන්කම තියෙනෙත් එතනයි. මෙන්න මේකට තමයි කියන්නේ සීක ඥානය. ඔය සීක ඥානය ඇති උනේ ආනර අපි මුලින්ම සිහිපත් කරපු සංජානන මට්ටම ඉක්මවලා අභිජානන මට්ටමෙන් මේ ක්‍රියාකාරීත්වයේ දෙස නුවණ මෙහෙයවමින් කරන ලද ප්‍රයත්නයක ප්‍රතිඵලය. එතකොට සීක ඥානය කියලා කියන්නේ ඒ ශික්ෂණ මාර්ගයට ඇතු ඥානෙ යුක්ත වූ කියලා කියන්නේ ඔය කියන ස්වභාවය සම්පූර්ණ වෙනකොට.
සේකේන ඥානේන සමන්නාගතෝ ඉතිවි. ඊළඟට සේඛාය විඥාය සමන්නාගතෝ. මේක සේක පුද්ගලයෙකු. ඒ කියන්නේ ශික්ෂණ මාර්ගයේ නියැලෙන පුද්ගලයෙකුගේ දැකීමයි කියලා. ඒ දැකීමෙන් සමන්විත වෙනවායි කියලා කියන්නේ මේ ටික තේරුමන. මෙන්න මේකට තමයි කියන්නේ ධම්මසෝතං සමාපන්නෝය. ධර්මසෝතසත පැමුණා කියලා. ආර්යෝ නිබ්බේධික පඤ්ඤාවට පැමුණා කියලා කියන්න තියෙනත් මේක අර ගිහි පැවිදි ભેදයක් නැතුවම අර දීඝජාන කෝලියට පව වදාලේ බුදුහාමුදුරන් වහන්සේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ තරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක් කියන මනමින් දුක් කෙලවර කරන්න නම් අපිට දුක උපතන හැටි මේ විදිහෙන් දැනගෙන නොනින් ක්‍රියා කරන්න. එතකොට මේ නිබ්බේධික පඤ්ඤාවට අපි පත් වුණා කියලා කියන්නේ උතනින් තමයි. ඉතින් කෙනෙක් අමත ద్వාරං ආහච්චති නිවන් දොර හැපී සිටිනවා කියන්නේ මෙන්න මේ අවබෝධයත් එක්කයි. ඉතින් මෙතෙක් අපි සාකච්ඡා කළේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව අනිත්‍ය පිළිබඳව පිරිපුන් විග්‍රහයක්ම නෙමේ සරල සංක්ෂිප්ත මූලික හැඳින්වීමක් පමණයි. මොකද මේ පිළිබඳව විග්‍රහයන් විචිත්‍රාකාරයෙන් අපේ සූත්‍ර දේශනාවල තව තවත් ලැබෙනවා. ඉතින් මේ දල කරුණ සංවිධානය අපි හැම දිනකටම ධර්මාබෝධය පිණිස වේවා කියලා අපි ආශිංසනය කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.